දැන් යන්න හදන්නේ සිතුල්පව්ව. ඉතින් කතරගම දේවාලේ පූජාව තියලා එයා පියනවා සිතුල්පව්වට. පිටිපස්සෙන් පේන්නේ වැඩ සිටි කන්දවලට පේන්නේ ඉන්න තැනට view එක පේන්නේ වැඩ සිටි කන්ද. ඉතින් ඔයාලත් කතරගම එනවනම් මං මෙතන නම්බර් එක දාන්නම්. හරි නිදහස් පරිසරයක තියෙන ගස් කොළන් ඉඩකඩ හොඳට තියෙනවා. මං නම්බරේ දාන්නම් පහලින්. මේ තියෙන්නේ ඩියෝන් ට්‍රෙස්ට් කතරගම වැඩි සිටි ගන්ධ පාරේ තමයි තියෙන්නේ. අර යාර 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 බලන්න ගියා කිය බෑදෙන්ට ලීක් ඉන්නව පේනවද ඔයාලට? අපි මේ සිතුල්පව්ව ඉන්නේ ඈත ඉන්නව අලියෙක්. ආ අර අර දෙන්නේ අර එකන් ඉන්න අර ඒකෝ මම ඒක තමයි මේ වඳුරු ඉන්නේ. ආර ආර එන මී ආර අලියෙක් ඉන්නේ. ආ අර චූටි පැටිය දැක්කද අර? තුම්පත් ගෑනක් ඉන්නේ. දෙන්නාම තමයි යව දැක්කේ. මාදන් නේද? අම්මා ඒකේ කඩතෑගේ කොහොමද දැක්ක? මාදන් කනවා. ගන්න බෑ. ඇයි එන්නපෑ? අක්කේ බලන්න එන්නකෝ. චූටි පැටි. චූටි පැටි. මේ මෙච්චර. මෙච්චර චූටි. මෙච්චර චූටි පැටි. හම්බ වෙච්ච ගමන් වගේ. ඕ. මේ එන්නකෝ. එන්න බලන්න මොනේ ඒක අපරාධ නැද්ද? ආවේකේ තේරු මොකුත් නැහැ. එන්න. මේ මම අක්කේ ගන්න ආවා කියලා එකතාව.
ඉන්නකද මේ ළඟ ඉන්නේ නරි නරි මැද නැගිටින් යනවා අපි යනවා අලියෙක් ඉන්නවා මේ වණ ජීවිතකින් බහින්න දෙන්නේ නැහැ අපිට දැන් තමයි බහලා හරි බයానක වැඩක් අපි කළේ ඉතින් හොඳ නැහැ එහෙම කරන්න Thank you.
භාවනායෝගී වික්ෂුන් වහන්සේලා වැඩ සිටිනවා කියලා. අපි යනවා දැන් උඩට. සොබා දහම ඉඳගෙන කැලේ මැදි ගොඩක් ඇය සිතුල්පව්වාවත් මේ මෙතෙන්ට එන්නේ අතෙන්ට ඇවිල්ලා යනවා. ඉතින් අද ඔයාලට පෙන්වන්න හිතුණා මේකේ තියෙන සුන්දරත්වය. මේ කැලේ භාවනා කුටි තියෙනවා. එනවා නම් සද්ද නැතුව තමයි මේ කැලෙන් ඇවිදගෙන යන්න ඕන. උන්වහන්සේලා භාවනා යෝගීව වැඩ සිටිනෝ මේ වනාන්තරේ. ඉතින් මාරම නිදහස තමයි දැනෙන්නේ මේ කැලේ මැද්ද. හරිම නිෂ්කලංකයි උළඟ. ඔයාලත් ආවොත් අනිවාර්යෙන් අතන සිතුල්පව්වටම මේ පුංචි සිතුල්පව්වට වන්දනා කරන්න අමතක කරන්න එපා. මහන්සිය ගුවට ආවට පස්සේ තමයි ඒකේ ලස්සන අපිට දැනෙන්නේ. මේ ඔබට පේන ඇති භාවනා මධ්‍යස්ථාන කුටිය හදනවා මෙතන. ඔයකට මම පෙන්නන්න. ඉතින් කටාරම් කපල මෙතන වටේට දැම්ම ගන්න. මේක ඇතුලේ තමයි භාවනා කරන්නේ. මෙතන මෙතන හදනවා තාම. මේක තමයි අපි විඳින්න ඕන මේ ලංකාවේ සුන්දරත්වය. මෙතනත් ඔයාලට පේන ඇති භාවනා කුටියක් තමයි හදන්නේ. මේ බල වටකරලා තමයි මේ බැම්ම බැඳලා ආරක්ෂිතව හදලා. මොකද මේක සත්තු රැට මේ පාරවල් ගමන් කරන නිසා. බලන්න මේ සුන්දරත්වය. විඳින්න රටවල් යන්න ඕනේ. ලංකාවේ අපි බලපු නැති දැන් කොච්චර තියෙනවා. ඉතින් ස්වභාව සුන්දරය විඳින්න අපිත් එක්ක එකතු වෙන්න අපි කැම්පින් විත් වොයිස් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. අද අපි කැම්පින් සයිට් යන්න මේ ආවේ කතරගම ටුව එක. ඉතින් අපේ බාරහාර තියෙනවා පාරපොටක් වැරදුනා. මට හිතෙන විදිහට දෙපැත්තෙන්ම ගිය හැකි. උඩා ගල් සිදුරකින් තමයි ඇතුල් වෙන්න තිබුණේ. ඉතින් කිසිදු මිනිස් හඬක් නැහැ. ස්වභාව සෞන්දර්යය සතාසි උපහ විතරයි මේ කැලේ ඉන්නේ. ඉතින් අපූර්ව නිර්මාණ පෙර රජ කාලේ
නිර්මාණය කරපු එකක්. ඉතින් මම සිතුල්පව වෙන විස්තරයක් දාන්නම් ඔයාලට. Facebook post එකක් දාන්නම් සිතුල්පව ඉතිහාසය ගැන. ඉතින් අපිට තව පොඩ දුරයි යන්න තියෙන්නේ. මේක වන්දනා කරගන්න මේ ගලේ තමයි මේ පේන ඇති ඔබට මයි සයිට් එක පේන විශාල ගල් පර්වතේ. ඒක තමයි පුංචි සිතුල්පව්ව සයිට් එක පිටරදී. ඉතින් අපි බලමු කතරගම සංචාරයේ සොඳුරු සටහන්. ඔයාලට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. අපි එනකොට අපූර්ව සිදුවීමක් අපි ඇස ගැටුණා. කුඩා අලි පැටියෙක්. මම හිතන්නේ අද උදේ හෝ ඊරෑ මේකව එළිය දැකපු කුඩා අලි පැටියෙකු සමග මව සහ පියා සමග රැවේ දඟලමින් මෙහි පෙරමින් ඔයාලට මම වීඩියෝ එක දැම්මට නම් අලි පැටි වනම් පේන්නේ අපිට. මොකද එතෙන්ට කිට්ටු වෙන්න බෑ. මොකද වන්න සතුන්නේ අපිට මේක කැලේ. එහෙම අපිට වාහනේ නවත්තලා බැහැර යන්න බෑ. තහනම් අපි කැලේ වැරදි කළා. නමුත් ඔයාලට පෙන්නන්න ඕන හන්ද තමයි අපි බැහැලා ගිහිල්ලා පෙන්න්නේ. ඉතින් බලන්න දැන් අපි කුඩා සිතුල්පව්වට ඇතුළු වෙලා තියෙන්නේ. මට පේන ඇති හරි ඌරුවට දිස්සෙනවා මේ සිතුල්පව්ව. Thank you.
දැන් තමයි මේක හදලා තින්නේ. තා ලංකාර පේනවනේ වලට පොදු පිළිමෙත් එක්ක. ගොඩා සිතුල්පව පේන අපූරු. ගල් පරවත් දෙක. What? අපි යනවා පල්ලෙහාට. අපි ඉන්නේ වෙන පාරක. අපි ඉන්නේ වෙන පාරක. මේ පේනවනේ අරි පිටි තියෙනවා මෙතන. ඒකන්ත තමයි මේ. ගොඩක් කැම් කරන්න දෙන්නේ නැත්තේ. මේ බලන්න. වැඩේ පඩි නගින නගින්න පුළුවන් හැට නගින්න පුළුවන් මේ මාර්ගය අර මාර්ගය ලේසි මොකද පඩි නැති නිසා මේක පොඩ්ඩක් අමාරුයි මොකද ලොකු පඩි තියෙන්නේ දැලෙන් නිර්මාණය කළා ලංකාවේ සුන්දරත්වය ඉඳලා නැහැ මම හිතන්නේ කවුරුත්ම මේ අපේ ලංකා භූමියේ
හැමතැනකම සංචාරය කරන එකත් මතක් තෝන මේ ලංකාව පුරාම සංචාරය කරන ඔයාලට යන්න බැරුණත් ඔයාලට වීඩියෝ එකකින් බලලා හරි සනසීමක් ලබන්න තමන් වෙලා තියෙන්නේ. අපේම මිනිස්සු තමයි මේ යන තැන අපවිත්‍ර කරලා ගෙනියන ටොපි කොලේද බිස්කට් කොලේද මේ වනාන්තරයට මුදාහැරලා සීමා පමුණුවන්. ඉතින් ඇත්තටම හරි රජයක් විසියට වනජීවි දෙපාර්තමේන්තුව විදිහට ඒවා තහනම් කරන එක. මොකද මේ සතුන් ඉටිකොල ඒවා ආහාරයට ගත්තාම මේ අපේ සතුන් විනාශයට පත් වෙනවා. වන්දවී යම් තර්ජනයට ලක් වෙනවා මේ සත්ව කොට්ටාස. ඉතින් ඔයාලත් එනවා නම් මේ කැලවල පේනවා නෙමෙයි මාස් එකත් මෙතන කැලවල විසි කරලා දාලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔයාලත් එනවා නම් මම හිතනවා ඇවිල්ලා ලේන ටොපි කොලේ පවා අරන් යන්න කියලා තමයි මම කියන්නේ හැමෝගෙම ඉල්ලා සිටින්. මොකද තව ඉස්සරහට මේ වනාන්තර විනාශ වුණොත් ජනතාවට මේවට ඇතුල් වෙන්න දෙන්නේ නැති බොහෝ දුරට. ඒක ඉතින් අපේ දැනගන්න ඕන. මම කියන්නේ ඉදිරි පරපුරට මේවා දැක බලා ගන්න ඉතුරු කරන්න ඕන. ඉතින් ඔයාලත් එනවනම් පුළුවන් තරම් ප්ලාස්ටික් දේවල් අඩු කරලා අරගෙන එන්න. අරගෙන ආවත් තමන්නේ ඒවා ඔක්කොම අරගෙන යන්න අඩි සලකුණු පමණක් මේ වනාන්තරවල ඉතුරු කරලා යන්න වග බලා ගන්න. උත්තරම් පේනවනේ මේ ගල්වල ලියලා විනාශ කරලා සත්තු ගොඩක් ඉන්නවා මේ වනාන්තර පේනවනේ මේ ගහ පිටලා තියෙන විදිහ. අවුරුදු 200-300 වෙන පැරණි සාගයක් තමයි ගල් උඩ හැදිලා තියෙන. ඉතින් මේ පළාතටම ආවේනික වූ සාක තමයි මේ වනාන්තරය දැක ගන්න තියෙන්නේ. කටු සහිත ගස් තමයි ගොඩක් තියෙන්නේ. මෙහෙට මාසයක් විතර වර්ෂාව ලැබිලා නැහැ. වතුර නම් නැහැ. එන පාර ගොඩක් දූවිලි කාගෙන තමයි අපි ආවේ. අපි ඉතින් මේ සංචාරයේ යෙදුනේ ලොරියක. දූවිලි කාගෙන තමයි ඔයාලට මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් මේ තින්නේ අපි අර උඩදී දැක්ක වැව. මේක අර එහා කෙරවලේ තමයි කිඹුලන් කටුවක් ඇනිලා තියෙන්නේ. කටු සහිත ශාක ගොඩක් තියෙනවා. පරිස්සම් වෙන්න සිරප්පුවේ වතුර නැහැ. මේ බෑවට තමයි මම හිතන්නේ සත්තු බව පිරිසක් අවශ්‍යම. ඉතින් මොකද මෙතන මේ සිතුල්පවුවෙන් පිටත් වෙන්න ඕන 6:30 කලින්. මොකද මෙතන විශේෂ අපි රක්ෂිතයකට ඇතුල් වෙලා ඉන්න හන්ද අපි සත්තු පාරවල් වලදී ඉන්නවාද කියලා සොඳුරු දසුනක්. මම ඒ දැක්කමයි කැලේක අලි පැටියෙක් උපන් ගමන් දැක්ක පළමු අවස්ථාව. ඉතින් මගේ ඇස් පින් කරලා දිනවා. එයාලත් බලන ඇස් පින් කරලා දිනවා. ඒක දැක ගන්න. ඉතින් අපි දැන් තෙන්ට නැගගෙන කුඩා සිතුල්පවුවට තමයි නැගලා. ඔයාලට පේනවා ඇති දැන් පිටිපස්සේ කුඩා සිතුල්පවුව. ඉතින් එන්න මේ සුන්දරත්වයේ ඉඳලා යන්න.
පරිසරයට ආදරය කරන්න අපේ සම්පත් රැකගන්න මේ ලංකාව කියන්නේ උතුම් රටක්. මේ සම්පත් රැකගෙන අපි ඉතින් ඉස්සරහට යන අපි එහෙනම් අපි මෙතනින් නවතිනවා. අපි හම්බ වෙමු සිතුල්පව්ව. සිතුල්පව්ව චෛත්‍ර රජන නොහැදී වටින් වලට පෙන වනාන්තරය කළුගල් පර්වතයක් උඩ තමයි පිහිටලා තියෙන්නේ අපූර්ව නිර්මාණය. හරි මහන්සිය මහන්සිය දැනෙන්නේ හුළඟ තියෙන හින්දා. ඉතින් අපි දැන් හොස්සලා හන්ද නේද ෆේස්බුක් පේජ් එකත් ලයික් කරන්න, ඉන්ස්ටාග්‍රෑම් එකත් ෆලෝ කරන්න, ටික්ටොක් එකේ තියෙනවා. ඉතින් ඉස්සරහට අපි විශේෂ ට්‍රැවල් වර්ක් ඉවෙන්ට් එකක් ගන්න බලාපොරොත්තු වෙන මේක ඉන්දන තනිදාලියත් ඇවිල්ලා ඉන්නවා පල්ලි. ඔයාලට පෙන්නන්න යනවා ඉතින් පන්සලේ නිතරම ඉන්නේ. ලස්සන එක තමයි
ඉස්සරහට ගොඩක් වීඩියෝ ගන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බු වෙමු. ඉස්සරහට සෙල්ල කතරගම යන ගමන් මාර්ගයේ වීඩියෝ ටිකක් දාන්න. Thank you.
ආස. මේ සැරේ නෙළුම් වලක් ගන්න. මෙහාට එන්නේ Thank you.